YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. ලොව රටවල් බොහෝමයකින් තවමත් ඔමික්‍රෝන් ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීම හේතුවෙන් කොවිඩ් මාර්ගෝපදේශ ලිහිල් කිරීම පියවරෙන් පියවර සිදු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව අවධාරණය කරනවා. ගෙවුණු දිනේදී සිදු කරන ලද කොවිඩ් පරීක්ෂණ වලින් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1137 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 612322ක් දක්වා ඉහළ යනවා. පෙරේදා දිනයට අදාළ නව කොවිඩ් මරණ 32ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඊයේ තහවුරු කර තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 15473ක් දක්වාය. ගෙවුණු දිනයේ තෙවැනි මාත්‍රාව ලෙස ලබා දී ඇති කොවිඩ් මර්තන ෆයිසර් එන්නත් සංඛ්‍යාව 91619ක් වෙනවා. එය ගත වූ දින කිහිපයකට හා සැසඳීමේදී කැපී පෙනෙන ඉහළ යාමක්ය. පසුගිය සතියේ බූස්ටර් එන්නත් මාත්‍රා ඉහළම සංඛ්‍යාවක් ලබා දී තිබුණේ පසුගිය 29 වෙනිදා වන අතර එය එන්නත් මාත්‍රා 78789කි. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.